සුන්තිරන් මන්ත්‍රතුමා ප්‍රකාශ කල්ල තියෙනවා පොලිස් බලතර හැර අන් සියලු බලතල දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනී ජනාධිපතිවරයා විසින් දීමට එකඟුණු බව අපට මේදී ජනාධීපතිවරයාගේ පැත්තින් පැහදිි ඔුට අශ්‍ය දෙමළ චන්දකුට්ටිය ලබාගැනීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයගදී. එනිසා ඒකට අශ්‍ය වැඩ පිල්වෙල හුදියත් කරලා තියෙන බව පහැදිලු පේන. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ බෙදුම්වාදිීගේ උමනාව තමයි රට ආර්ථිකර්භුදේක ගිලී තියෙන මොහොතක එවගේම ජනාධිපතිවරණයක් අනාගතයේ දී එන්ට පුළුවන් කියලා පෙනෙන තත්ත්වයක් තුළ තමන්ගේ උතුරේ චන්දකුට්ටි අතේ තියාගෙන අවශ්‍ය දේශපාලන ඉල්ලීම් දි ගැනීම එහම නැත්නම් බොරදයේ මාළු ාන්න හමනත් කළ දුටු කල වල ඉහාගන්න දරණ උත්සාහයක් තමයි අපට මේක පෙනීයන්නේ. එනිසා මේ රටේ මිනිස්සු කිසිසේත්ම ජනාධිපතිවරයට ජනවරමත් දීලත් නෑ එවගේම දහතුන්ගන ව්‍යවස්ථා සංසෝධනය පූර්ව වශයෙන් ක්‍රියාත්ම කිරීමට මිනිසුන්ගේ බලාපොලොත්තුව ගුත්ම. මේ මොතේ මිනිස්සුන් තියෙන ලොකුම ප්‍රශ්න ජීවතීමේ ප්‍රශ්නී ආර්ථිකර්බුදය. එනිසා අපි සමාජයක් විදියට ප්‍රමුගතාවය දෙන්න ඕන අන්කරනුවලට නෙවෙයි මේ ආර්ථිකර්බුදය සමනය කරගන්නේ කොහොමද රට බංකොලොත් භාවේ මුදවාගන්නේ කොහොමද රටේ සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතය. සාමාන්‍ය කරණයට පත්කරන්නේ කොහොමද. රටේ වැටල තියෙන කර්මාන්ත යළි නගා සිටුවන්නේ කොහොමද මෙ අදී ප්‍රශ්න ගණනාවක් අපට තිබෙනවා. ඒ ප්‍රශ්න වලට ප්‍රමුඛතාවේ දීලා එ ඉන් පස්සේ තමයි අපට විෂනාන්ට තියෙන සංීධදියා පිළිබඳ ප්‍රශ්න. කෙසේතත් සං ඉන්දියාව පිළිබඳව අපි දකිනවා ජනාධිපත්තුමා. සරපාක්සිික සමුළුවක් ැඳවලත් තිබෙනවා. නමුත් සංඉන්දියාව. බලතල බෙදීමෙන් සංීන්දියාව ඇති කරන්න පුළුවන් කියලා පිශ්වාස කරන්නේ නෑ. සංඉන්දිියාව ඇති කරන්න පුළුවන් මිනිසුන්ගේ හදවත්වල. දහතුන පූර්ණ වශයෙන් ක්‍රියාත්ම කරපුවා මොකද වෙන්නේ. නැගෙන දෙමල සහ මුස්ලිම් ජනතාවතර ගැටුමක් ඇතිවුණ ඉඩම් ප්‍රශ්න. එනිසා සංඉන්දියාව දහතුන පූර්ණ වශයෙන් ක්‍රියාත්මකිරි මහර හා. එක පැත්තකින් තියන සංහින්දියාව සම්පූර්ණය විනාසට ලක්වෙන්න පුුවන්. එනිසා මිනිස්සුන් ආර්ථිකමය වශීෙන් ඇතිවලා තියන බංකොලොත් භාවද රටක් විදියට සිංහල දෙවල මුස්ලිම් අප සියලෝ දෙෙන එකට ගොඩයන්න පුළුවන් කියැන විශවාසය ඇති කරලා ඒ ඔස්සේ හොඳ සංහිීදිියාවක් ඇති කරන්න පුළුවන්. මේ දේශපාලන බලය බෙදීමට ධරණ උත්සාහය ඇතුළේ තියන සංඉන්දියාවත් විනාසවීමට ලක්වීම තමයි අපි නම් දකින්නේ සිද්ධ වෙන්න පුලුව. අප දැක්කා දැන් මේ දහතුන්ගන ව්‍යවස්ථ සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්ම කරන්න ඕන කිීප්පු හම අරව ලොකු පොරොටෝක් දීගෙන හිටපු සමාර හය හොයාගණ්ඩත් නෑ හැන්ගෙනු. දැන් ජනතා විමුක්ති පෙරමුණට දහතුන සම්බන්ධයෙන් තනි මතයක් ප්‍රකාශ කරන්න බෑ. අපි දැක්ක පෞුගිය අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කළේ, රිිය මර සූරිය මහත්ම දාතුුණ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු කිවවා අනෙක් අය ඒ ගැන සද්ධ නොකර හිටිය. තැන් අපි අහන්න කැමති ජනාධිපතිවර සර්පාක්ෂක සමුළුවක් ඇඳවලා තිබෙනවා සුමන්තිරම් මන්ත්‍රීතුමා කියනවා පොලිස් බරතර පසුවට අන්සිියල්ල දැන ලබාදෙනවා කියලේ එකඟ දාවකෙට පිල්ල තියවා මේ ගැන හරිරියමට සූරියගේ මතේ මොකක්ද. මේ ගැන ටිල්වන් සිල්ුවගේ මතේ ොක්ද. ොකද අපි මාලිමාවය හෝ ජවිපය එක මතයක් අහනක වැරදි එක මතයක් කියන්න බැරහින්ද. එයින්ද හරිනිියමට සූරියය කලින් හිටපු මතේමදඉන්න ටිල්ලුවෙන් සිදුලගේ මතේමොකක්ද එක මතයක් කියන්න බැරහින්දද හුන් නැති මහත්තය කියන්නේ සරෝපාක්සික සමුලුට ඇවිල්ල තමන්ගේ මතය කියන්න බෑ කියලා. සරර්පාක්ෂි සමුලුට එන්නෑ කියලා කියන්න එක මතයක් කියාගන්න බැරහින්දද. එයිහින්ද අපි දකිනවා? මේ දේශපාලනය වෙන අවටියල් ප්‍රශ්ණ ගැන පොරටෝක් දුන්නට තීරණාත්මක දේශපාලන පක්්ණවල මග ඇල්ල හැංගිල න දේශපාලන යක් තමයි අද මාලිමාව කරන්නේ. හැමදාමත් එහම හැංගිල ඇන්ඩ බෑ. මේවා ජනතාවට බලපාන රටේ එකේ බහවේ පිළිබඳව. රටේ බරපතල දේශපාලන කාරණ පිළිබඳව? එ පිළිබඳ තමන්ගේ ස්තිර මතයක් කියන්න ඕන. එහම නැතුව පැනලගිහිල්ලා බොරු සෝබන. අලංකාර සටම්පාටෝලින් පමණක් යායු හැකි ගමන ඉතා සහිමිතයි කියෙන අපපි කනු. ඒ.K.